එයාලංකා සමාගම පිහිටුවීම සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගුවන් සේවා සමග සමතත්වයකට පත් විය. කෝටි ගණන් වටිනා ගුවන් යාන මිලදී ගැනීමට ශ්‍රී ලංකාව බොහෝසක් විය. සංචාරකයන් ශ්‍රී ලංකාවට අද්දා ගැනීමේ සුවපසු ගුවන් සේවාවක් අපට උරුම විය. මෙරට ජනාධිපතිතුමාගේ සිට සාමාන්‍ය පුද්ගලයෙකු දක්වා කාටත් සමාන සේවාවක් සැලසෙන එයාලංකා සමාගම විදේශ විනිමය උතුරන උල්පතක් විය. දෙවන එලිසබත් මහරජින සිය වල්ලබ කුමරු එඩින්බරු ආදිපාදයන්න් සමග සිරිලක්බිම පාතබීමද මේ අතිරිමත් කාල පරිච්ඡේදය තුළ සිදු විය. ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබී 50 වසරක් සපිරින අතීතයේ ඔවුන්ට යටත් සිටි දේශයක් අද ස්වෛරී නිදහස් ජාතියක් බවට පත් වේ. මෙරට පාලන තන්ත්‍රයේ උත්තරීතර භාවයේ තහවුරු කිරීමේ රාජකීය උණුසුම් ආශිර්වාදයේ පවතින පාලන තන්ත්‍රයේ කෙරෙහි පුද කරනු ලැබී